ජේසු පිහිටයි. විශ්වීය සමිඳු කෙත සත්‍ය වචනෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකේය කිතුණු සංනිවේදකයා වර්බුම් ටීවී අදත් සූදානම් කිතුලව සතියක පුවත් විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට. කිතුණු තතු සමගින් මම චතුර පෙරේරා. ප්‍රථම අවධානය පුවත් සිරස්සල වෙත. පැපුවා නියුගිනියා නාය යෑමෙන් විපතට පත් වූවන්ට සුදුතුම් පියාණන් සිය ශෝකය පළ කරයි. රුවන්පුර සිව්වන රදගුරු හිමිපාණන් විසින් අධිතුම් ඇන්ටන් වයමන් ක්‍රූස් හිමිපාණන් අභිසස් ලබයි. යහපත් ජීවන පැවැත්ම ඔස්සේ අපගේ කිතුණුකම වත්මන් සමාජයට ආදර්ශයක් කළ යුතුයි. කොළඹ සහායක රදගුරු අධිතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් කියයි. ලෝකය ලස්සන කළ හැක්කේ අධ්‍යාත්මිකව හැඩගැසෙන දරුවන්ටයි. මත්ගුණින් කිතුහඩක් පාස්කු ප්‍රහාරය නිසා වසර පහක් ගිලන්ව සිටි සැදැහැවතියක් සමිඳුන් තුරුලට. අද කිතුණු තතු තුලින් ප්‍රථම අවධානය රත්නපුර පදවි නව රදගුරු අභිෂේකයේ වෙත. රත්නපුර පදවියේ සිව්වන රදගුරු හිමිපාණන් ලෙසින් අතිඋතුම් ඇන්ටන් වයමන් ක්‍රූස් හිමිපාණන් අද පෙරවරුවේ අවිස්සාවිල්ල මාදුල රදගුරු මැදුරු පරිශ්‍රයේදී අභිසෙස් ගන්වනු ලැබුවා. ඒ රත්නපුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර පළමු රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයද මෙම අභිෂේක මංගල මෙහෙයට එක්ව සිටියා. 1967 නොවැම්බර් මාස 8 දින හලාවත කරුකුපුණදී උපත ලද අතිඋතුම් වයමන් ක්‍රූස් හිමිපාණන් හලාවත ශාන්ත බර්නදෙත් සහ හලාවත පදවි දෙව්සත්හල් වලින් සිය මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු සිය පූජක පුහුණුව නිම කරන්නේ අම්පිටිය ජාතික දෙව්සත්හලෙන්. එවකට හලාවත රදගුරු අතිඋතුම් ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් වෙතින් 2000 වසරේ සැප්තැම්බර් මස 16 දින උන්වහන්සේ සිය පූජක වරම් ලබා ගත්තා. දකුණු ඉතාලියේ නාපෝලි ශුදාසනීය විශ්වවිද්‍යාලයේ එනේරික දේවධර්මය හා ක්‍රිස්තු දේවධර්මය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි උන්වහන්සේ නාපෝලි නුවර ශ්‍රී ලාංකීය කතෝලික සංඝයේ උපාධ්‍යාය පියතුමා ලෙසින්ද කටයුතු කර තිබීම විශේෂත්වයක්. හලාවත පදවියේ තලවිල, මාම්පූරි, කට්ටකාඩු යන මේ සම්වල මෙන්ම හලාවත පදවි දේවධර්ම නිකේතනය, සෙඩෙක් ආයතනය, හලාවත පදවි ඉඩම් හා වතු භාරවද, පුත්තලම සහ හලාවත දිසා කලාපිය හිමිපාණන් ලෙසද උන්වහන්සේ සතුවන අත්දැකීම් සහ පරිචය විශාලයි. Dear Reverend Fathers, do you promise respect and obedience to me and my successors? May God, who has begun the good work in you, bring it to the fulfillment. අතිඋතුම් ඇන්ටන් වයමන් ක්‍රූස් හිමිපාණනි, ඔබ වහන්සේ හට වර්බුම් වෙතින් සමිඳුන් තුල සුභාශිංසන. ක්‍රියාකාරී දේවසේවයට පෙර ක්‍රිස්තුන් වහන්සේ තුල පැවතීම අනිවාර්ය බව කොළඹ සහායක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් පවසනවා. අත් මිදිවැලට යාවි නොමැතිනම් ඵල දැරිය නොහැකිය යන බයිබලීය වදන් තුලින් ඒ වඩාත් පැහැදිලි වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගියදා කොළඹදී පැවති විශේෂ දේව මෙහෙකට එක්වෙමින්. කොළඹ බොරැල්ල අගරදුගුරු මැදුරේ දිව්‍ය හෘදය දෙව්මෙතුරේදී පැවති මෙම විශේෂ දේව මෙහෙය පැවැත්තුනේ කොළඹ පදවියේ නවක සහෝදරතුමන්ලා 3 දෙනෙකුට තේවාචාරී වරම් දානය කිරීම වෙනුවෙන්.
ගරු ටිෂාන් ප්‍රනාන්දු, ගරු හෂාන් දිසානායක සහ ගරු මනෝජ් කාලිංග යන සහෝදරතුමන්ලා මෙලෙස තේවාචාරී වරම් ලබාගත්තා. විදේශ රටකදී තේවාචාරී වරම් ලබාගත් ගරු ෂෙහාන් කන්දෙන ආරච්චි සහ ගරු හෂිත මේනක නානායක්කාර සහෝදරතුමන්ලාද මෙම දිව්‍ය පූජා යාගයට සහභාගි වී සිටීම විශේෂත්වයක්. අගරදුගුරු පදවි දේව කැඳවීම් අධ්‍යක්ෂ ගරු ප්‍රදීප් මානවඩු සහ ජනවන්දනා කටයුතු භාර ගරු සුරංග ෆොන්සේකා යන පියවරුන් විසින් දිව්‍ය යාගය සංවිධානය කර තිබුණා. යහපත් ජීවන පැවැත්මෝස්සේ අපගේ කිතුුණුකම වත්මන් සමාජයට ආදර්ශයක් කළ යුතු යැයි කොළඹ සහායක රදගුරු අතිුතු මැක්ස්වල් සිල්වා හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගියදා තලවිල සිද්ධස්ථානයේ පැවති ධර්ම විවේකයට එක්වෙමින්. තලවිල ශාන්තාන සිද්ධස්ථානයේදී පැවති මෙම ධර්ම විවේකයේ සංවිධානය කර තිබුණේ අගරදුගුරු පද්වි මරිය හමුදා කොමිට්සියම් සභාව විසින්. දින දෙකක් පුරා පැවැත්වුණු මෙම ධර්ම විවේකයේ තේමා වූයේ ආත්ම ගැලවීමේ සංගමනශීලී මරිය හමුදා අපොස්තලික මෙහෙවර යන්නයි. වෙන්නප්පුව නිමල මරේනිකායක දේශනාවාදී සංඝයේ පියතුමන්ලා විසින් මෙහෙවනු ලැබූමයට මරිය බටින් රසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. අපේ විශ්වාසය ශක්තිමත් නම් තමයි ප්‍රියාදර මිත්‍රවරුනි, අපට ඒ විශ්වාසය තව කෙනෙකුට ලබා දී හැක්කේ. උදාහරණයක් ගන්න, ඔබගේ අතේ රුපියල් 100 නම් තියෙන්නේ, ඔබගේ මිත්‍රයෙක් රුපියල් 1000ක් ඉල්ලනවා, එක්දා ඔබට දෙන්න පුළුවන්? ඔබගේ අතේ රුපියල් 1000ක් තියෙනවා, මිත්‍රයෙක් අද කියනවා, මිත්‍රයා මට රුපියල් 100ක් දෙන්න පුළුවන්? ඔබට පුළුවන්. එනිසා අපතල විශ්වාසය හරවිය යුතුයි, අපතල විශ්වාසය බලවත් විය යුතුයි, අපතල විශ්වාසය දිස්විය යුතුයි. අන්න එතකොට තමයි ඒ විශ්වාසය තම කෙනෙකුට තියෙන්නේ. මේ අතර රාගම ශ්‍රව්‍යබාධිත විදුහල් ආදි ශිෂ්‍ය සංගමේ 70 සංවත්සරය පසුගියදා පැවැත්වුණේද කොළඹ සහායක රදගුරු අතිඋතු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමාජයේ සාමාන්‍ය දරුවන් බවට පත් කිරීමට මෙම විද්‍යාලීය කාර්ය මණ්ඩලය විසින් සිදු කරන මෙහෙවර මෙහිදී සහායක රදගුරු හිමිපාණන්ගේ පැසසුමට ලක්වුණා. දිව්‍ය යාගයෙන් අනතුරුව පැවති සංවත්සරික උත්සවය නැටුමින් සහ ගැයුමින් වර්ණවත් වුණා. ඒ පූජා කරේ ලැබුණා. ලැබුවට පස්සේ අපේ තාත්තා යා කිව්වා, මැක්සි ඔයා ස්වාමීන් මිනිස්සුන්ට උදව් කරනවා. එයා තාම වචනයක් කිව්වේ හරි වැදගත්. ඒ කරන උදව් දෙයෝ යම් ආකාරයකින් ඔයාට අවශ්‍ය වෙලාවෙදී ලබාදෙයි. උත්සවය සංවිධානය කළේ විද්‍යාලීය අධ්‍යක්ෂ ගරු ක්ලැරිස් පෙරා කන්‍යසූරිය සමග ආදි සිසු සංගමය විසින්.
ශුද්ධ වූ සභාව විසින් නිකුත් කරනු ලබන ලියවිලි පරිවර්තනය කිරීමේදී පොදු සම්මතයකට අනුව සිදු කළ යුතු බව ශුද්ධ වූ සභාවේ ස්ථාවරය වනවා. එම විෂය පුහුණු කරවීමේ අරමුණෙන් පැවැත්වෙන ආසියාතික ධර්මදානීය සාහිත්‍ය පරිවර්තකයින්ගේ වැඩමුළුව මෙවර පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද නියෝජිතයින් කිහිප දෙනෙකු එම වැඩමුළුව සඳහා සහභාගී වීමට නියමිතයි. ආසියානු රදගුරු සම්මේලනයේ ජනසන්නිවේදන කොමිසම මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුවේදී භාෂාවල් 16ක් උපයෝගී කරගනිමින් පුහුණු කිරීම සිදු කරනවා. විදේශයේ නියෝජිතයන්ගෙන් රැසකගෙන් සමන්විත මෙය මෙවර පැවැත්වෙන්නේ ජූනි මාස 4 වනදා සිට 10 වනදා දක්වායි. ඒ තායිලන්තයේ බැංකොක් අගනුවර කැමිලියන් මධ්‍යස්ථානයේදී. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගී වීමට නියමිත නියෝජිතයන් ගණන 3ක් අන්තර් ආගමික සංවාදය සහ සභා සමගිය පිළිබඳ අධ්‍යක්ෂ අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පියතුමන් සහ කුරුණෑගල පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ආනන්ද වීරකෝන් පියතුමන් මෙන්ම කොළඹ ජනසන්නිවේදන අංශයේ ගොඩ්ෆ්‍රී කුරේ මහතා එම නියෝජිත කණ්ඩායමට ඇතුළත්. මේ මාසයේ අනු දෙව්මවුන් භක්තියෙන් පිදෙන මාසයයි. දිවයිනේ දේවස්ථාන රැසක මේ මංගල්‍යයන් සමරනු ලැබුවේ ඉතා උත්කර්ෂවත් ලෙසයි. පමුණුගම ශුදෝජු සිහමුණිදුන්ගේ දේවස්ථානයේ මේ මංගල්‍යය පසුගියදා පැවැත්වුණේ මේ සම්සේවක ගරු ශාන්ත සාගර හා සහායක ගරු පැතුම් චින්තක යන පියතුමන්ලගේ ප්‍රධානත්වයෙන්. දෙවම ප්‍රතිමාවරගත් පෙරහැර පමුණුගම ගොන්සල් විශ්වවිද්‍යාල භූමියේ සිට ගමන් ආරම්භ කළ අතර දහම්ගුරු මණ්ඩලය විසින් අර්ථවත් ලෙස ජපමාලය උච්චාරණය කරන අයුරු දරුවන් වෙත පහදා දෙනු ලැබීමද කැපී පෙනුණු සිදුවීමක්. මොරටුව කටුකුරුන්ද ශාන්ත මරියා දේවස්ථානයේ පැවති මෙයිමංගල්‍ය වෙන් වූයේද දහම් පාසල් දරුවන් දෙව්මවුට කැපකිරීම වෙනුවෙන්. සන්ධ්‍යා මෙහෙ සහ මංගල්‍ය දිව්‍ය පූජාව මීසම් සේවක ගරු සුරාජ් ෆොන්සේකා පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මංගල දිවයයාගෙන් අනතුරුව දේවමාතා ප්‍රතිමාවරගත් පෙරහැර දේවස්ථානය වටා සංචාරය කොට දරුවන් ආසිරි ගැන්වීමද සිදු වුණා. මගුණ ශාන්ත මරියා දෙව්මෙදුරේ පැවති මේ මංගල්‍ය සංවිධානය කර තිබුණේ දේවමාතා දරු සමාගම සහ නුවාන නායක නායිකාවන් විසින්. මීසම් සේවක ගරු ලංකා දේශප්‍රිය පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මංගල දේව මෙහෙන් අනතුරුව පියතුමන් විසින් ජනතාව ආශිර්වාද කරනු ලැබුවා. කොටුගුණ මීසමේ ශුද්ධ කයිතානු මුනිදුන්ගේ දේවස්ථානයේ මැයි මංගල්‍ය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒකක 14ක සහභාගීත්වයෙන් මාසයක පමණ ආත්මික සූදානමකින් අනතුරුව පැවති මෙම මංගල්‍ය දිව්‍ය පූජායාගයේ පැවැත්වුණේ මීසම් සේවක ගරු කින්ස්ලි අයිවන් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ගරු පියතුමන්ගේ උපදෙස් පරිදි දේවස්ථාන මරියා හමුදා සාමාජිකයන් සමග ඒකක නායක නායිකාවන් විසින් මංගල දිව්‍යයාගය සංවිධානය කර තිබුණා. කඩවත ඇල්දෙනිය ගර්භවාස දේව්මාතා දේවස්ථානයේ මෙයි මංගල්‍ය මීසම් සේවක ගරු ගිහන් පිරිස් පියතුමාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කර තිබුණේ මරිය හමුදා සාමාජිකයන් විසින්. මීසම් සේවක පියතුමාගේ ආරාධනින් පැමිණි බොරැල්ල කණ්ඩු දෙව්සත්හලේ භාණ්ඩාගාරික ගරු රවීන් දර්ශන පියතුමන් දිව්‍ය පූජා යාගයේ අතරතුරදී ජපමාලය උච්චාරණයේ වැදගත්කම පිළිබඳ ගැඹුරින් පහදා දුන්නා. මොරටුව කඩලාන ශුදෝ අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ මෙයි මංගල්‍ය පසුගියදා පැවැතුනේ ත්‍රිත්වික දෙවිඳුන්ගේ වාසභවන වූ අම්මේ අප සමග නතර වූ මැනව යන තේමා පාඨය යටතේයි. මීසම් සේවක ගරු ටෝනි මාටින් පියතුමාගේ ආරාධනෙන් මංගල දිව්‍ය පූජායාගයේ මුලසුන හෙබවූයේ නිර්මල මරියනිකායක ගරු ශනිල් ජයවර්ධන පියතුමන් විසින්. ග්වාඩලූපේ දේවමාතාවන්ගේ විශාල සිතුවමක්ද දේවස්ථානයේ ස්ථාපිත කිරීම සහ ආශිර්වාද කිරීමද මෙවර මංගල්‍යයේ විශේෂත්වයක්. නුවාන ඒකක 72ක සැදැහැවතුන් රසකගෙන් මේ අවස්ථාව ඒකාලෝක වී තිබෙනු දක්නට ලැබුණා.
ලෝකය ලස්සන කළ හැක්කේ අධ්‍යාත්මිකව හැඩ ගැසෙන දරුවන්ටයි. ෆ්‍රැන්සිස්කාන නිකායික ගරු චමෝ ධනුෂ්ක පියතුමන් මේ බව පවසා සිටියේ මගුණ මිසමේ දරුවන් වෙත ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා දීමේ දිව්‍යාගයට සහභාගී වෙමින්. මගුණ ශාන්ත මරියා දෙව්මැදුරේ දරු දැරියන් 51 දෙනෙකු වෙත පසුගියදා මෙලෙස ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද සක්‍රමේන්තුව දානය කරනු ලැබුවේ මගුණ මිසම් සේවක ගරු ලංකා දේශප්‍රිය පියතුමන්ගේ මූලිකත්වයෙන්. අප වර්තාකරු පැවසුවේ කන්‍යා සොයිරියන් දහම් ගුරුරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටි බවයි. මේ අතර දුඟල්පිටිය ශුදෝ මරිය මග්දලේනා මුනිතුමියගේ දෙව්මැදුරේ පැවති මිසම් දරුවන් ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ දිව්‍යයාගය පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වුණා. ගරු කසුන් රාජපක්ෂ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජා යාගය සංවිධානය කරනු ලැබුවේ ගරු කසුන් ඉෂාර පියතුමා සමග දහම් ගුරු මණ්ඩලය විසින්. රෝමයේ ඉන්ෆර්නෙත්තු සංඝයේ වාර්ෂික මඩුමතාවන්ගේ මංගලෝත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ගරු ඉසිර ජයසූරිය පියතුමාගේ හා ගරු ඩෙනින්ටන් සුභසිංහ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මංගල්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංගවලින් වර්ණවත් වී තිබීම විශේෂත්වයක්. දරුවන් හට ප්‍රසාද ස්නාපනය දානය කිරීමත් රෝමේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අධ්‍යාත්මික පියතුමන් වන අතිකරු නෙවිල් චෝපියතුමන් විසින් මඩුමාතා ප්‍රතිමාවෙන් රැස්ව සිටි ජනතාව ආශ්චර්ය ගැන්වීමත් දේවමෙහ අවසානයේදී සිදු වුණා. දිව්‍ය පූජාව සංවිධානය කරනු ලැබුවේ අතිකරු නෙවිල් චෝපියතුමන්ගේ උපදෙස් පරිදි රෝමේ ඉන්ෆර්නෙත්තු සංඝය විසින්. මෙම අවස්ථාවට රෝමේ ජීවත් වන ශ්‍රී ලාංකික පියතුමන්ලා හා දේව ජනතාව රැසක් එක්ව සිටියා. බෙලිඳෙකු මෞකුස තුළදී පෙකනිවැලෙන් පෝෂණය වනවාසේ අපද ශුදුහු ජපමාලයොස්සේ ආත්මිකව පෝෂණය වීතු බව බොරැල්ල ශුදුහු ඇලෝසියස් දෙව්සත්තලේ අධිවරු ගරු ප්‍රසාධර්ශන පියතුමන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගියදා ඕමාන් රාජ්‍යයේ කිතුණු සංඝයකගේ මූලිකත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති අධ්‍යාත්මික සැමරුමකට එක්වෙමින්. ඕමාන්හි ශුද්ධාත්ම කතෝලික සංඝය විසින් 2021 අගෝස්තු මාසයේදී කොවිඩ් වසංගතයෙන් අප රට සහ මුළු ලොවම සුරකින ලෙස ඉල්ලා ඇරඹු ජපමාල බැතියට දින 1000ක් පූර්ණ වූයේ පසුගිය මැයි 26 වනදායි. එනිමිත්තෙන් සූම් තාක්ෂණයේ ඔස්සේ පසුගියදා පැවති අධ්‍යාත්මික සැමරුමට ගරු ප්‍රසාධර්ශන පියතුමන්ද එක්ව සිටියා. දවස් 1000ක් ඔබ මහා පොළොවේ ඉඳන් දේව මෑණියන්ගේ ඇස් දෙක දිහා බලාගෙන ස්වර්ගයට මොර ගහපු ඒ ආඥාවල් කවදාකවත් අහක ගියේ නැහැ. කී දෙනෙක් සුවපත් වෙන්න ඇද්ද? කී දෙනෙක් ශක්තිමත් වෙන්න ඇද්ද? ආත්ම කීයක් ගැලවෙන්නට ඇද්ද? ඒවා දිනවලින් ගණන් කරන්න බෑ. එනිසා දින 1000ක් ඔබ යාඥා කෙරුවට ඒ දින 1000ේ ප්‍රතිඵල ගණන් කරන්න බැරි තරම් විශාල ප්‍රතිහාර සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ ආර්ථික හා සමාජීය පරිහානිය වෙනුවෙන්ද අඛණ්ඩව යාඥාවේ නිරත වන බවත් ඒ වෙනුවෙන් ශුද්ධාත්මානුභාවය තුළ නිරන්තර විශ්වාසයේ සහ යාඥාවේ ගමනක තමන් නිරත වන බවත් ඕමානයේ ශුද්ධාත්ම සංඝය විසින් පෙන්වා දෙනවා. කොළඹ සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මගින් සංවිධාන කළ සමාජ සත්කාර ව්‍යාපෘතියක් පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී පැවැත්වුණා. නැන මෙහෙවර නමින් මෙවර දියත් කර තිබූ මෙය කොළඹ සරසවියේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතියක්. මෙවරය පැවැත්වුණේ අනුරාධපුර ඉලුක්වැව ප්‍රාථමික විද්‍යාලය සහ ගලින් බිඳුනු වැව මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. එහිදී ඉලුක්වැව ප්‍රාථමික විද්‍යාලයේ දුව දරුවන් හට පාසල් බෑග් ඇතුළු පොත් කට්ටල පරිත්‍යාග කිරීමත් කුඩා දරුවන්ගේ විවිධ දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමත් සිදු වුණා. එමෙන්ම දරුවන්ගේ දෙමෝපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවති අතර එහිදී අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම රටේ අනාගතය ගොඩ නැංවීම සඳහා දරුවන් දායක කර ගැනීම පිළිබඳව දෙමෝපියන් දැනුවත් කිරීම විශේෂත්වයක්.
එමෙන්ම ගලින් බිඳුනු වැව මධ්‍ය මහාවිද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ දරුවන් හට ගණිතය හා ඉංග්‍රීසි යන විෂයන් ඉලක්ක කරගනිමින් සම්මන්ත්‍රණයක් සහ අභිප්‍රේරණ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. පුරාදින තුනක් පැවති මෙම සමාජ සත්කාරය ඉලුක් වැව සහ ගලෙන් බිඳුරු වැව ගම්වාසී රසකගේ ප්‍රසාදයට පාත්‍ර වුණා. පාස්කු ප්‍රහාරයට හසු වී බරපතල තුවාල ලබා වසර ගණනක් ගිලන්ව සිටි කිතුනු සැදැහැවතියක් පසුගියදා අපාතරින් සමුගත්තා. ඇය නමින් තිලිනා හර්ෂණී. තිලිනා හර්ෂණී අවසන් වරට නිරෝගී ගැහැණියක් ලෙස දිව්‍ය පූජාවට සහභාගි වූයේ 2019 අප්‍රේල් මස 21 වෙනිදායි. එහෙත් ඇයට නිරෝගී ගැහැණියක් ලෙසින් එම දිව්‍ය පූජාව අවසන් වන තෙක් සහභාගි වීමට නොහැකි වුණා. මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ඇය බරපතල තුවාල ලැබුවා. වසර පහක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 28 වන අගහරුවාදා මෙලොවින් සදහටම වෙන්ව කිතු සම්බිඳුන් වෙත පියමන් කළා. ස්වර්ගස්ථ වූ තිලිනා හර්ෂණී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පසුගියදා කොළඹ අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිලන රංජිත් හිමිපාණන්ද පැමිණ සිටි අතර අවසන් කටයුතු සිදු වූයේ සෙල්ලකන්ද සුසාන භූමියේදී. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඩොමිනිකන් ජනරජයේ ජනාධිපතිවරයා සහ සුදතුම් පියනන් අතර විශේෂ හමුවක් පසුගියදා වතිකානයේදී සිදු වුණා. ඩොමිනිකන් ජනරජයේ ජනාධිපති ලුයිස් රොඩොල්ෆෝ අබිනාඩර් මහතා සහ අතිඋතුම් ෆ්‍රැන්සිස් සුදතුම් පියනන් අතර සිදු වූ මෙම හමුව වඩාත් සාර්ථක එකක් වූ බවයි වතිකාන උපවත් වෙබ් අඩවිය සඳහන් කරන්නේ. දෙපාර්ශවය අතර සිදු වූ හමුව වඩාත් යහපත් ද්විපාර්ශික සම්බන්ධතා වෙනුවෙන් මම්පෙත් විවර වූ බවට ශුද්ධාසනීය මාධ්‍ය කාර්යාලය විසින් නිවේදනය කර ඇති බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ. ඩොමිනිකන් ජනරජයේ අධ්‍යාපනය හා සුභසාධන ක්ෂේත්‍රවල අභිවෘද්ධිය වෙනුවෙන් ශුදු සභාව සිදු කරන මෙහෙය මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා. එමෙන්ම ඩොමිනිකන් ජනරජයේ මහජනතාවගේ පොදු යහපත ප්‍රවර්ධනය වෙනුවෙන් අන්‍යෝන්‍ය කැපවීම පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබීම විශේෂත්වයක්. පැපුවා නිව්ගිනියාවේ නායාමෙන් විපතට පත්වුවන් වෙනුවෙන් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් පසුගිය දාසිය බලවත් ශෝකය පළ කළා. සුදුතුම් පියාණන් මෙසේ සිය බලවත් ශෝකය සහ යාඥාව ප්‍රකාශ කර ඇත්තේ වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පියත්‍රෝ පෙරලින් හිමිපාණන් විසින් එවනු ලැබූ විදිලුයි පණිවිඩයක් ඔස්සේයි. විපතට පත්වුවන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් සුදතුම් පියාණන් දෙවියන් වහන්සේට යාඥා කරනු ලබන බවද එහි සඳහන්. සුදතුම් පියාණන් විසින් ආපදා සහන සේවා කණ්ඩායම් වෙත සිය දිරිගැන්වීමද පුද කරන බව මෙහි වැඩිදුරටත් දැක්වෙනවා. පැපුවා නිව්ගිනියාවේ එංගා ප්‍රදේශයේදී සිදු වූ මෙම දරුණු නායයමෙන් පුද්ගලයන් 2000ක් පමණ බිහිසුණු ලෙස අනතුරට පත්ව ඇතැයි සැක පළ කෙරෙනවා. ඇතැම් ස්ථානවල මීටර් 10ක ප්‍රමාණයක් දක්වා ගැඹුරකට ආපදා මෙහෙයුම් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. නිසි උපකරණවල හිඟතාවේ නිසා ආපදා මෙහෙයුම් වලට අභියෝග එල් වී ඇති බවත් සිදු වූ ජීවිතහානි සංඛ්‍යාත නිවැරදි ලෙස තහවුරු කර ගැනීමට පවා අපහසුතාවයක් තිබෙන බවත් සඳහන් වෙනවා. වර්බුම් සැදැහැවත් ප්‍රේක්ෂක ඔබ සැමටද මෙම ආපදා තත්ත්වය වෙනුවෙන් සහ ආපදාවට ලක් වූ අය වෙනුවෙන් යාඥා කරන මෙන් ආරාධනා කර සිටින්නේ බැති සිටින් යුතුවයි. අදට නියමිත කිතුණු තතුමේ පමණයි. ඔබගේ දේවස්ථානයේ කිතුණු ආයතනයේ හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් අධ්‍යාත්මික දේශනා කොටසක්ද ඇතුළත්ව මීසම් සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඇතිව අප වෙත එවන්න.
ඔබගේම කිතුණු පුවත news@verbumtv.com යන අපගේ විද්‍යුත් ලිපිනය වෙත හෝ 076-139-9784 යන WhatsApp අංකය වෙතද යොමු කළ හැකි. වැඩි විස්තර සඳහා 011-43-43-463ට අමතන්න. සදිනකින් නැවත හමු යමු. සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි.